සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට් මේඩී සිබයි ඩොක්ටර් රන්දීර් YouTube channel එකට. දැන් 23 වෙනිදාට ඕගොල්ලෝ සමහරු ලෑස්ති වෙලා ඇති. එක්තරා වැඩක් තියෙනවනේ ඕගොල්ලන්ට exam එක කල් දාගන්න එක සම්බන්ධයෙන්. කොළඹට ගිහිල්ලා ඒ ගැන යම්කිසි පැමිණිල්ලක් කරලා ඉල්ලීමක් කරන්ඩ exam කල් දාගන්න එක. ඉතින් ඒ නිසා exam කල් දැමිය යුතුද කියන ප්‍රශ්නේ ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් ළමයි ඉල්ලලා තිබුණා. ඒ ගැන වීඩියෝ එකකින් කියන්න කියලා මම Telegram group එකේ post එකක් දැම්මා යන්න කියලා එකට. හැබැයි වීඩියෝ එකකින්වත් කිව්වොත් වඩාත් හොඳයි කියලා මම හිතනවා. සහ මම තවත් ගුරුවරු දැක්ක හිම දාපු. ඉතින් හැමෝටමත් බොහොම ස්තුතියි ළමයි වෙනුවෙන් පෙනී සිටියට. කල් දාන එක ගත්තොත් දැන් කල් දැමිය යුත්තේ ඇයි කියන එක කතා නොකර කල් දාන එක කතා කරලා වැඩක් නැහැනේ. ඒතර කල් දැමීම හැම ළමයෙක්ටම අදාළ දෙයක්ුත් නෙවෙයි. මම ආයෙත් පොඩි මතක් කිරීමක් කරන්නම්. Telegram group එකේ මම දැම්මා poll එකක් ඡන්දයක්. ඒකේ ඡන්ද 2000ක් විතර තිබුණා. ඒකෙන් 160ක් ළමයි කියලා තිබුණේ ඒගොල්ලෝ 22 ලියන්න හිටියත් විභාගේ 23ට කල් දැම්මා කියලා 140ක් ළමයි විතරයි මේ පාර ලියන්න ලෑස්ති වෙලා ඉන්නේ කියන එක. ඉතින් මේ අය අතරේ first try, second try, third try ළමයි ඉන්නවා ඇති. මේ 60 දෙනා 160 ඇතුලේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම විශ්වාස කරන්නේ නැහැ මේ 160 කියන ඉලක්කම සත්‍යයක් බව. මීට වඩා මේවාගේ අඩු ඇති. විභාගේ කල් දාගන්න ඕන නිසාම සමහර ළමයි මේකට වෝට් නොකර මේකට වෝට් කරලා ඇති. මම ඒක පිළිගන්නවා. හැබැයි මේ ප්‍රතිශතය බොහොම වැඩි කියන එක බොහොම පැහැදිලි. හරි. ඉතින් ඒ නිසා ඔයාට අත්දැකීම් ඇති ඔයාගේ එක ඉගෙන ගන්න යාළුවෝ ගත්තොත් කී දෙනෙක් මේ වෙද්දි විභාගේ කල් දාලාද කියලා. විශේෂයෙන්ම දැන් අන්තිම ශයියක වෙන ළමයි ඉන්නවනේ. ළමයි 3rd ශයියක. ඒගොල්ලන්ට රිසල්ට්ස් ටිකක් හිතුවට වැඩිය අඩුයි. මෙඩිසින් යන්න බෑ. එක්කෝ ඒගොල්ලෝ ආස ඩිග්‍රියක් තියෙනවා ඒකට යන්න බෑ. එතකොට මේ ශයියක දැන් කරන්න විදිහකුත් නැහැ. හරි. 3rd ශයියක සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා ඊළඟ ශයියකට ගිහිල්ලා 23 දී විභාගෙ ලියන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. ඉතින් ඔය වගේ මේ සුවිශේෂී ළමයි කොට්ටාස ටිකක් ඉන්නවා බොහොම අසාධාරණයි. ලක් වෙන තමන්ගේ හොඳ රිසල්ට්ස් තියෙයි කියලා හිතලා යන්තම් මෙඩිසින් ඉංජිනියරින් මිස් වෙච්ච ළමයි ඉන්නවා. ඉතින් ඒ අයට කර කියා ගන්න දෙයක් නැති වෙනවා මේ වෙලාවේ. ඒ වගේම තව ළමයි පිරිසක් ඉන්නවා S3ක් වගේ දෙයක් ගන්න එක තමයි ඒගොල්ලෝ A level කිරීමේ ආරම්භන A3ක් වගේ දාන එක නෙවෙයි. ඒගොල්ලෝ ප්‍රයිවට් කැම්පස් එකකට හෝ වෙනත් මාර්ගයකට අවතීර්ණ වෙන්න අවම රිසල්ට් එක හැටියට S3ක්. එහෙම නැත්නම් A level විභාගේ පාස් කියන එක අවශ්‍ය වෙනවා. මොකද A level වල එක විෂයක් හරි ෆේල් වුණොත් ඔයා තනිකරම ගණන් ගන්න ඔයාල රජයේ රස්සාවකටවත් ගන්නේ නැහැ A level ඉල්ලන. මම බයෝ කරා කියන එක අදාළ නැහැ. මම මැත්ස් කරා කියන එක අදාළ නැහැ. හරි. ලොකු සීන් එකක් නෙවෙයි බයෝ මැත්ස් කරා කියන එක. ඒ දෙකයි F එකක් තිබ්බත් ඔයා A level fail. සරලව කිව්වොත් ඔයා A level වලට වාඩි වුණේ නැති O level විතරක් පාස් වෙච්ච මිනිස්සෙක්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් මේ රටේ තියෙනකොට නිර්මාණය වෙලා තියෙනකොට රටේ නීති පද්ධතිය නිර්මාණය වෙලා තියෙන මේ විදිහට. ඉතින් එතකොට A level fail වෙච්ච ළමෙක් මේ වෙලාවේ ඉන්නවනම් එක විෂයක් හරි fail වෙලා ළමෙක් fail වෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සමහරව ඉන්නවා MCQ ගන්න බැලුවම හිතෙනවා S3ක් ඇති කියලා. ඉතින් ඒ නිසා ඒ ළමයි ආයෙ ලියන්න යන්නෙත් නැහැ. මොකද එයාලගේ අවශ්‍යතාවයත් S3. එක්කෝ මේක ඉතින් ඒ S3 කියන එක තමයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. හැබැයි එක විෂයක් හෝ කීපයක් හෝ ෆේල් වෙලා තියෙනවා. මහලොකු බලාපොරොත්තු තිබ්බ ළමයි නෙවෙයි මේ. මේගොල්ලන්ට ඕනේ රජයේ පොඩි රස්සාවක් මොකක් හරි එකක් හොයාගන්න. හරි. ඒකට ආර්ථික කොමර්ස්ද මැත්ස්ද බයෝද කියන එක අදාළම නැහැ. හරි. මොකද මේ ප්‍රශ්නේ හැම ළමයටම අදාළ නැහැ. A level කරපු හැම ළමයටම අදාළයි. ඉතින් එතකොට මෙහෙම ළමෙක් එක F එකක් හරි තිබුණොත් එහෙම බලාපොරොත්තු නොවුන විදිහට F එකක් ආවොත් MCQ එහෙම හොඳට තියෙනවා. බැලුවහම හිතනවා S එකක් එන්න පුළුවන් කියලා. උදාහරණයකට අපි හිතමු කෙමිස්ට්‍රි වල MCQ 50න් 20ක් හරි. ඒතොර තව 15 ඉන්න ඕනේ S එකකට. හැබැයි ඉතින් මේ ළමයා ඒ 15 ගන්න බැරි වෙලා ඒ ළමයාට ෆේල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ ළමයාගේ අනාගතයට වග කියන්න කෙනෙක් නැහැ. කාට හරි කියන්න පුළුවන් මේ ළමයා ඉතින් කලින් දැනගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් කලින් දැනගන්න බෑ. මොකද MCQ වලින් ලකුණු 20ක් තියෙනවා. රචනාවට 15ක්වත් තියෙන්නේ නැති කියලා ළමයා හිතනවා. අන්තිමට ඉතින් 10ක් තිබිලා තියෙනවා. ඒත් මේ ළමයි මේ හෙන දක්ෂ පට්ට මීටරුත් නෙවෙයි නේද? ඒ ළමයින්ට ටිකක් රචනාවට මට කීයක් තිබ්බද කියලා එකක් ටිකක් තීරණය කරගන්න අමාරු ළමයි වෙන්න පුළුවන් නේ. ඉතින් එතකොට මේ ළමයින්ට පත් වෙන අසාධාරණය අතිශයින්ම දරුණු අසාධාරණයක්. මේ මහාලොකු ඩිග්‍රී ගන්න මහාලොකු ජොබ් වලට යන්න ඉන්න ළමයි නෙවෙයි සමහරු. හරි. සමහරු ඉන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට යන්න අවශ්‍ය. ඉතින් සමහරුන්ගේ අරමුණ මොකක් හරි රජයේ රස්සාවකට යන එක. හරි. ඉතින් අන්න ඒකටවත් සුසුකම හදාගන්න ළමයින්ට බැරි වෙනවා. ඉතින් එතනින් පස්සේ රජයේ රැකියාවක්වත් එයාලට මේ ආත්මේ ලබා ගන්න බෑ. හරි. ඉතින් මේ මහාලොකු හීන තියෙන ළමයි ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඔය අතරේ තව ඉන්නවා අනිත් සෙට් එක. ඒ තුනක් බලාගෙන හිටියා. හැබැයි ඒක ආවේ නැහැ. මෙඩිසින් ඉංජිනියරින් සිලෙක්ට් උනේ නැහැ. නූලෙන් මිස් වුණා. එතකොට ඒ ළමයින්ටත් MCQ එහෙම හොඳට කරලා තියෙන හින්දා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ඉසෙඩ් එක ඇති වෙයි කියලා. හැබැයි ඉතින් පොඩ්ඩකින් ඉසෙඩ් එක මදි වෙනවා. අපි හිතමු මෙඩිසින් යන්නේ 80යි එක්තරා ඩිස්ත්‍රික් එකකින්. මේ ළමයා 81. දැන් කාට හරි කියන්න පුළුවන් ද ඒ ළමයාට උඹව කලින් දැනගෙන යුතුව තිබුණා. මේ ඒ නිසා විභාගයට ලෑස්ති වෙ යුතුව තිබුණා කියලා කිසිඳු වැඩි දෙයකට තර්ක කරන්න බෑ. තව මාස 3යි දැන් මේ ළමයාටත් තියෙන්නේ. මේ ළමයාට තියෙන්නේ මාස 3යි. මේ ටිකක් දුර්වල මට්ටමේ ළමයි. මේ ඉන්නේ ටිකක් දක්ෂ ළමයි. මේ දෙගොල්ලන්ටම මාස 3 මදි වෙන්න පුළුවන්. ඒක කාටවත් තර්ක කරලා කිසිම අවුලක් නැහැ කියන්න බෑ. මේ මාස 3ක දරුණු තත්ත්වයට අපිපත් උනේ රිසල්ට්ස් එන්න තිබුණේ සාමාන්‍යයෙන් රිසල්ට්ස් එන්නේ මාස 3කින්. ඒතර පෙබරවාරි තිබ්බ විභාගේ රිසල්ට්ස් සාමාන්‍යයෙන් මේ මාසෙ එන්න ඕනේ. ගිය අවුරුද්දෙත් රිසල්ට්ස් ඇහෙන පරක් වුණා එන්න. හැබැයි විභාගේ කල් ගිය නිසා මේ මාසෙ රිසල්ට්ස් ආපි විභාගේ පෙබරවාරි වලට කල් ගිහිල්ලා ළමයින්ට මාස 9ක් විතරම හම්බුණා ඒ ලෙවල් කරන්න. හරි. මාස 9ක් අවශ්‍ය නැහැ. මාස 7ක් විතර වෙනදට හම්බුනේ. අපි විභාග ලියපු කාලේ ඉඳන්ම සාමාන්‍ය සම්ප්‍රදාය තියෙන්නේ මේ කොවිඩ් වලට කලින් ජනවාරි ප්‍රතිඵල ඇවිල්ලා අගෝස්තු මාසේ විභාගේ මාස 7ක් තියෙනවා. හරි. හැබැයි දැන් 7කුත් නැහැ. 6ක් විතර තියෙනවා. දෙසැම්බර් අග රිසල්ට්ස් ඇවිල්ලා අගෝස්තු මුල විභාගේ තියෙනවා. ඉතින් මාස 6ක් 6මාරක් වගේ තමයි තියෙන්නේ. දැන් මේ වාරම ගොඩුනේ මාස 3යි. ඇයි එහෙම උනේ? පෙබරවාරි ලියපු විභාගේ ප්‍රතිඵල දීම අගෝස්තු මාසේ අග දක්වා කල් යනවා. ඒතර සම්පූර්ණයෙන් මාස 5ක් එතන යනවා. ඉතින් ප්‍රතිඵල දීමේ පරක්කුව ළමයි වගේ කිව යුතු නෑනේ. ඒ පරක්කුව නොතිබුණා නම් මේ මාස 3කින් රිසල්ට්ස් දුන්නා නම් ජූනි වල රිසල්ට්ස් දුන්නා නම් කියනවා වගේ දෙසැම්බර් වල විභාගේ තියලා ළමයින්ට ප්‍රමාණවත් මාස 5ක පමණ කාලයක් ලබා දීමේ හැකියාව තිබුණා. හැබැයි ඉතින් රිසල්ට්ස් දුන්නේ බොහොම පරක්කු වෙලා ඒකට ළමයින්ගේ වගකීමක් නැහැ. ඒ වගේම දුප්පත් ළමයින්ගේ පැත්ත ගත්තොත් ඒ ළමයින්ට ඉගෙන ගන්න තියෙන සමහරට ඉස්කෝලේ වෙන්න පුළුවන්. ටියුෂන් යන්න සල්ලි නැති වෙන්නත් පුළුවන්. ඒතර පාසල් අධ්‍යාපනයේ මොකද උනේ? පාසල් අධ්‍යාපනයත් පහුගිය කාලේ අපි දැක්කා බොහොම දරුණු ලෙස බිඳ වැටෙනවා. ඊට පස්සේ පෙට්‍රල් ප්‍රශ්න නිසා සති දෙක සති තුනක් විතර ඉස්කෝලේ වහලා තිබුණා. ඒතකොට ඒ සිලබස් එක කවර් කරන්නේ කොහොමද? බොහොම ශීඝ්‍රයෙන් අන්තිම මොහොතේ සිලබස් එක කවර් කරලා ඔන්න අපි ඉවරයි වගේ තත්ත්වයකට එන්න පුළුවන්. හැබැයි ඒක වැඩි දක්ෂ නැති රමේට ඒක යථාර්ථවාදී සිලබස් කවර් කරගිරිලා නෙවෙයි නමට සිලබස් කවර් කරගිරිලා. හරි. උඹ සිලබස් කවර් කරන්නේ ගුරුවරුන්ට කරන්න පුළුවන්. ළමයින්ට ඒක දරා ගන්න පුළුවන් වෙන්න බෑ. එහෙම පුළුවන් කමක් තියෙනවා නම් අවුරුදු දෙකමාරක් දෙකක් A level සිලබස් එකක් හදන්න ඕනේ නැන්නේ. ওই සිලබස් එක අවුරුද්දෙන් ඉවර කරන්න කියලා නිර්දේශයක් දෙනවා. චක්‍රලේඛයක් හරි මොකක් හරි හදනවා. එතකොට අවුලක් නැහැ. ගුරුවරු කරලා දෙයි. ගුරුවරුන්ට කරන්න බැරි කමක් නැහැ. හරි. කෑලි හලලා හරි කෑලි එකතු කරගෙන හරි මොනවා හරි විදිහකට ගුරුවරු කරන්න. හරි. හැබැයි ළමයට ඒක දරා ගන්න බැරි තරම් මේ සිලබස් එක ලොකු නිසා තමයි අවුරුදු දෙක පුරාවට මේ සිලබස් එක දාලා තියෙන්නේ. ඒතර සිලබස් එක කවර් නොකර නොකර ඉඳලා අන්තිම මොහොතේ එක පාඩම කවර් නොකරපු ඔක්කොම ටික කවර් කරාම කොහොමද අර දරා ගැනීමේ හැකියාව කැපැසිටි එක අඩු ළමයෙක් එක කරගන්නේ කියන එක ආයෙ ගැටලුව. හරි. ඉතින් ඔය ඔක්කොම උනේ කරන් කපපු තෙල් නැති ප්‍රශ්න නිසා. තෙල් නැති ප්‍රශ්නෙත් ළමයින්ගේ ප්‍රශ්නයක් නෙවෙයි ළමයි ඒකට වගේ කිව යුතු නෑ පැහැදිලිව. ඊට පස්සේ කරන්ට් කැපිල්ල ඉතින් ඉස්කෝලේ වැඩ කටයුතු වලට අදාළ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි කරන්ට් එක නැතුව ළමයි පැය ගාණක් පාඩම් කරන්න අමාරුවෙන් හිටියා. හරි. ඒතර අපි ඉන්නේ 2022. මොකද කාට හරි වැඩි හිටියෙක්ට කියන්න පුළුවන් අපිත් කරන්ට් නැතුව තමයි ඉගෙන ගත්තේ කියලා. ඒ 1980. මම අවුරුදු 40ක් ගිහිල්ලා. හරි. අධි තාක්ෂණික යුගයක ජීවත් වෙන්නේ. ඒ තාක්ෂණික යුගයේ ජීවත් වෙලත් අපිට කරන්ට් එක නැහැ. හරි. සරලව කිව්වොත් ඊට වඩා මම හිතන්නේ කාලකන්ණි වෙන්න පුළුවන් කියලා රටකට. හරි. මොකද අනිත් රටවල් වල හොයලා බලන්නේ ඒවැය කරන් කපන විදි ටික. හරි. හරි. ඉතින් රටේ දියුණුවක් නැතිකම නිසාම ඒවැය විපාක ටික ළමයින්ට තමයි විඳින්න වෙන්නේ. හරි. ඉතින් මෙතන මේ 160ක් ඉන්නවනේ විභාගේ කල් දාපු. ඔච්චර නැතුව ඇති කල් දාපු. හැබැයි සැලකිය යුතු පිරිසක් ඉන්නවා කල් දාන්න. ඒතර ළමයිගේ ජීවිතේ අවුරුද්දක් තනිකරම නැස්ති වෙනවා. ළමයාගේ කිසිම වරදක් නැතුව. කෙනෙක්ට කියන්න පුළුවන් අවුරුදු 80ක් ජීවත් වෙනවනේ. ඔයා අවුරුද්ද නැස්ති වුණාම මොකද වෙන්නේ කියලා. ඒ වුණාට ඒකේ ළමයාගේ අවුරුද්දක් ඔයාගේ නෙවෙයි. ඔයාගේ කියන්නේ මම මේ කියන්නේ මේවට අදාළ වැඩි හිටියොත්. හරි. මගේ නෙවෙයි. ඔයාගේ නෙවෙයි. ඒක ළමයිගේ ජීවිතේ අවුරුද්දක්. හරි. මගේ ජීවිතේ අවුරුද්දක් පස්සට යනවද මේ වැඩේ? නැහැ. වැඩි හිටි ඔබගේ ජීවිතේ අවුරුද්දක් පස්සට යනවද මේ වැඩේ? නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ළමයාගේ ජීවිතේ අවුරුද්දක් ඒකාන්තයෙන්ම පස්සට යනවා. ඒක එයාට ජීවිතේ ඉතාම වැදගත් අවුරුද්දක්. හරි. ඒකට අපට අයිතිවාසිකමක් කියන්න බෑ. ඒක සුළු කොට තකන්න බෑ. 80න් එකයි නේද මේ නාස්ති වෙන්නේ. ඊට වඩා ලොකු දේවල් කරන්න තිබ්බ අවුරුද්දක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් 23 වෙනිදා තියෙනවනේ ඔයගොල්ලන්ගේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලට පුළුවන් කට්ටිය යන්න. මොකද දන්නවද? අරගලයෙන් තොර ජයග්‍රහණ නැහැ. හරි.
කැම්පස් එකේ ඉදදී අපි ඕන තරම් අරගලවල හිටියා. ඊට පස්සේ ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය කාලෙත් අරගල වලින් තමයි ජයග්‍රහණ ලැබුණේ. ඉතින් ඒ නිසා යමක් අවශ්‍ය නම් අනිවාර්යෙන් අරගල කළ යුතු වෙනවා. ඉතින් ඒ ලෙවල් ළමයින්ට අරගල කළ හැකි සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුළේ ඉඳගෙන සාධාරණ අරගලයක් කළා සාධාරණ ඉල්ලීමක් කරොත් ලැබීමේ හැකියාව තියෙනවා. මුකුත් නොකර හිටියොත් නම් මොකක්වත් හම්බෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා මේක කල් දාගන්න උත්සාහ කරන ළමයි ටිකක් ඉන්නවා. ඉතින් ඒ අයට අනිත් අය සපෝට් එක දෙන්න. මේ වගේ ඡන්ද ප්‍රකාශ කරන වැඩසටහනක විතරක් ඡන්ද ප්‍රකාශ කළා හිටීමෙන් විභාග කල්යන් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඇප් එකකට ගිහිල්ලා බොත්තමක් ඔබලා විභාගේ කල් දාන්න බෑ. හරි. එක දවසක් හරි පාරට බහින්න. හරි. මම ඒ ලෙවල් සිස්සෙක් නේ. මම පොඩි නේ කියලා ඉඳලා හරියන්නේ නැහැ. හරි. මේ මොකද මේ ලෝකේ අසාධාරණකම් පොඩි නෑ. එතකොට මේ චූටි ළමයිනේ මේවට මන්ද පෝෂණය හැදිලා හරියන්නේ නැහැ. චූටි හින්දා යාලව පැත්තකට දාලා අපි ලොකු අයට මන්ද පෝෂණය හැදෙමු කියලා ලෝකේ අසාධාරණකම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙලවෙනකොට හැම එකකටම කෙලවෙන්න තමයි තියෙන්නේ. හරි. හරි. ඉතින් ඒ නිසා මේ අනිත් අය යයිනේ මම ඕන්නෑ නෑනේ කියලා ඉන්න එපා. හරි. තමනුත් මේක කොටසක්. මේ ප්‍රශ්නේ ඔයාටත් තියෙනවා නම් ඔයත් යන්න. හරි. ඒ මොකද අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත. හරි. ඒක හරි සරලයි. හරි. එතකොට ඊළඟට අපිට තියෙනවානේ තව ළමයි පිරිසක් ඉන්නවා. මේ වෙද්දි වැඩ ඉවරයි. හරි. පන්තියේ ඉන්න දක්ෂයෝ ටික වෙන්න පුළුවන් ෆස්ට් ෂයි. නැත්නම් සෙකන්ඩ් ෂයි ෆස්ට් ෂයි කරන දැන් දැනට වැඩ ඉවර කරගත්ත ළමයි ඉන්න පුළුවන්. එයාලා යම්කිසි අසාධාරණයකට ලක් වෙනවා. මම හිතනවා මෙතන ළමයි 100ට 20ක් විතර ඇති. විභාගේ කල්යනාවට අකමැති. ඒකට හේතුව ඒගොල්ලෝ වැඩ කරගෙන ඉවරයි. හරි. හැබැයි ඉතින් ඒගොල්ලෝගේ පැත්තෙන් ඒක මාර සාධාරණයි. උදාහරණයකට හිතන්න මම ඒ ලෙවල් කර කර හිටියා නම් මේ වෙලාවේ මම ඉන්නේ මේ ළමයිගේ ගොඩේ තමයි. හරි. එතකොට මං ගන්න පැත්තයි දැන් මං ගුරුවරයෙක් හැටියට ගන්න පැත්තයි අතර ඝට්ටනයක් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. හරි. අවුරුදු 10කට එහා හිටපු මම ගැන කතා කරන්න යන්නේ නැහැ මම දැන්. මෙතන මෙහෙම ළමයි ඉන්නවා. එයාලට අසාධාරණයක් පැහැදිලිව සිද්ධ වෙනවා. හරි. ඉතින් ඒ වුණාට මේ ගානට වඩා අර ප්‍රතිශතය වැඩි නිසා හරි. සහ මේකෙන් ඔයාගේ ජීවිතය මාසෙකින් දෙකකින් ඕනනම් අපස්සට ඊට වඩා ලොකු හානියක් වට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අර ඉතුරු 180 ඉන්නවා නිබහාය කල්යම අවශ්‍යයි. හරි. අන්න ඒ කට්ටිය වෙනුවෙන් මම හිතනවා ගුරුවරු ටික පෙනී සිටිය යුතුයි සහ වැඩිහිටියෝ දෙමව්පියෝ පෙනී සිටිය යුතුයි කියලා. හරි. මේක බොහොම පැහැදිලි. හරිද? මේකෙන් අනිවාර්යෙන් වැඩ කරන ළමයින්ට කිසියම් අසාධාරණයක් වෙනවා. මොකද මේ ටික දරාගෙන තව කට්ටක් අහගෙන ඉන්න එක එපා වෙන වැඩක්. ඒක අනිවාර්යෙන් පිළිගත යුතුයි. හරි. හැබැයි මේකෙන් මේ කල්යන වැඩෙන් ඔයාට හානියක් වෙන්නේ නැහැ. ඔයාට තව චුට්ටක් දරාගෙන ඉන්න පුළුවන් නම්. හරි. ඉතින් ඒ නිසා සමහර විට ඔයා මාත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒ වුණාට මම හිතනවා හැමදාම දුර්වලයාගේ පැත්ත මං ගත යුතුයි කියලා. හරි. ඒ කියන්නේ දුප්පතාගේ පැත්ත ගන්න ඕනේ, දුර්වල ළමයාගේ පැත්ත ගන්න ඕනේ. හරි. ඒක තමයි මම ගත යුත්තේ කියලා මම හිතනවා. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් 23 වෙනිදා වැඩේට යන්න පුළුවන් හැමෝම යන්න. හරි. මේ පාඩම් කරන්න තියෙන දවසක් කියන්නේ මතක තියාගන්න. හරි. ඔබ පාඩම් කරන්න තියෙන දවස. ඒ දවස හැබැයි මොකක් හරි දෙයක් ඉල්ලීමක් කරොත් ඒක ලැබෙන්න අපි ක්‍රියාකාරී වෙතන්ට ඉන්න වෙනවා. එහෙම නැතුව මට විභාගේ කල් දාලා දෙන්න කියලා බුත්තමක් ලැබුවා කියලා ෆෝන් එක අරගෙන විභාගේ කල් යන්නේ නැහැ. හරි. ඒ නිසා Tamanට අවංකවම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට යන්න. හරි. හැබැයි මේ වෙලාවේ මතක තියාගන්න මේ වැඩ කරපු ළමයි ටික ඉන්නවනේ. ඒගොල්ලෝ එන්නේ නැහැ මේකට. ඒගොල්ලෝ යන්න ඕනේ කියලා මම හිතන්නේත් නැහැ. හරි. තමන්ගේ යාළුවා ගැන අනුකම්පාවක් තියෙන නම් ගියාට කමක් නැහැ. හරි. එහෙම තමන් වැඩ කළා තමන්ගේ යාළුවොත් වැඩ කළා නම් ඉන්නේ ළමයි යන්න ඕනේ නැහැ. හරි. සමස්ත සංහතිය ගැන හිතලා යනවා නම් යන්න. හැබැයි මේ ළමයි එදාටත් වැඩ කරනවා. ඔයා කොළඹ යනකොට ඒකත් මතක තියාගන්න. හැබැයි ඔයත් වැඩ කළ යුතුයි. එදා විතරයි පාඩු වෙන්නේ. හරි. එදා පාඩු වෙන්නේ විභාගේ මාසෙකින් දෙකකින් කල් දාගන්න. එක දවසක් වැඩ නොකර ඉන්නේ තව දවස් 30ක් හෝ 60ක් විතර කාලයක් විභාගයට වැඩිපුර ලබා ගන්න. හරි. ඒ නිසා එදා දවස පාඩු දවසක් නෙවෙයි. කල් ගියොත් හොඳයි. කල් නොගියොත් කරන්න දෙයක් නැහැ. එහෙම උනොත් ලියන්න වෙනවා. හැබැයි කල් යයිද කියන එක ඉතාම ප්‍රශ්නකාරී ගැටලුවක්. හරි. කල් යයි කියන එක කියන්න බෑ. හරි. බොහොම අඩු අවස්ථාවක් තියෙන කල් යන්න. කල් දාගත්තොත් ඒකේ වාසිය තමන්ට. අනිත් දේ තමයි දැන් කල් දැමෙනවා කියන එක එන්න දවස් කීපයක් යයිනේ. එතකොට ඒ ටිකේ ඔය අවිනිශ්චිතව ඉඳලා හරියන්නේ නැහැ. ඔයා ලෑස්ති වෙන්න ඕනේ. හරි. සමහර ළමයි ඉන්නවා මේ වෙද්දි 23ට කල් දාලා ඉවරයි. 22 ලියන්නේ නැහැ. හරි. කී දහහක් ඇද්ද? හරි. කී දහහක් ඇද්ද මේ පාර විභාගේ කල් දාපු? හරි. දැන් ගිය අවුරුද්දේ විභාගේ ලියපු ළමයි සංඛ්‍යාව විද්‍යා විෂයන් ලියපු ළමයි සංඛ්‍යාවේ අඩුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ ඊටත් වඩා අඩුයි. හරි. ඉතින් සංඛ්‍යාලේඛන අපි බලමු ලබන අවුරුද්ද සඳහා. 22 සඳහා. ඉතින් එතකොට මේ සරලව කිව්වොත් ළමයි දහස් ගානකගේ දසදහස් ගානකගේ අනාගතය පිළිබඳ සෙල්ලමක් තමයි මේ විභාගය. හරි.
ටික තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා වෙනසක් අවශ්‍ය නම් අරගලයේ සිටිය යුතුයි. මම හිතනවා ඒක තමයි වචනේ. එහෙනම් හැමෝටම ජයෙන් ජය. මම හිතනවා අපිට යම් කිසි වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අර කළු ගලක් කැඩෙන්නේ 100 වෙනි පාරෙන් වුණාට ඒක කැඩෙන්න පටන් ගන්නෙ 100 වෙනි පාරේදී නෙවෙයි. මහා කළු ගල් බිඳෙන්න පටන් ගන්නෙ පළවෙනි පාරේ ඉඳන්. හරි? ඉතින් අපි කැම්පස් ඉගෙන ඉද්දි අපි දැනගත්ත දේවල්. හරි? ඉතින් ඒ නිසා ඕගොල්ලන්ටත් මේ එක තට්ටුවක් දාලා ඉවරලා මේක කඩන්න බෑ. දිගටම දිගටම ගහන තරමට තමයි මේවා කැඩෙන්නේ. හරි? ඉතින් ඒකට උත්සාහ කරන්න කැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. අඩු ඉඩක් තියෙන කැඩෙන්න. හරි? ඒ තරමට මේවා හරි දෘඩ දේවල්. හරි? ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න කඩන්න කැඩුනොත් ගොඩ. නැත්තම් ඉතින් කල් දාපු කට්ටියට ලබන අවුරුද්දේ මම තමයි ලියන්න වෙන්නේ. ඒක බොහොම කනගාටුවට කරුණක්. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් හැමෝටම ජයෙන් ජය. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.